රුධිර කැටි ගැහීම කියන කාරණය එන්නත් නිසා මේ මාධ්‍යවල මේ අලුතෙන් වාර්තා කිරීම සිද්ධ වුණේ මේක විදේශ රටක නඩුවකට මේ කාරණා ඉදිරිපත් කර නිසා. එහෙම නැත්නම් මේ කාරණා වාර්තා වෙලා ඒ සම්බන්ධය එන්නත් නිපදවන සමාගම් මේක පිළි අරගෙන තිබුණ දෙයක්. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා මේක පිළි අරගෙන මේක විශ්ලේෂණය කරලා බලපු දෙයක්. ඒ නිසා මේක අලුත් දෙයක් නෙවෙයි. දැන් එන්නත් අපි දෙන්න පටන් ගත්තේ 2020 අවසාන කාලේ, 2021 තමයි ලංකාවේ එක පටන් ගත්තේ. ඒතර ඒ දෙන්න පටන් ගන්න ටික කාලයක් යනකොට හෙලි වුණා මේ රුධිර කැටි ගැහීම කියන අතුරු ආබාධය ඉතා කලාතුරකින් එන බව. ඒතර මේ පිළිබඳ විශ්ලේෂණය කළ විශේෂඥවරු ඒ එන්නත දිගටම දෙන්න පුළුවන් කියලා තීරණයට එළඹුණා. ඒකට හේතුව ඒ අතුරු ආබාධය ඉතාම කලාතුරකින් එන එකක්. ඊට වඩා දැඩි අවධානමක් තියෙනවා කොවිඩ් වැළඳීම නිසා රුධිර කැටි ගැහෙන. ඒ නිසා කොවිඩ් වැළඳීමේ අවධානම අඩු කරන්න සහ කොවිඩ් නිසා එන සංකූලතාවයන් අඩු කරන්න මේ එන්නත් දිගටම දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කරා. ඒ නිසා මේ එන්නත් ගත්ත කියලා කිසි කෙනෙක් බය විය යුතු නැහැ. ඒ වගේම මේ අවස්ථාව අපි දකිනවා සමහර අය පාවිච්චි කරනවා විවිධ ඖෂධ කියලා හඳුන්වාගත්ත දේවල් විකුණන්න, මේ එන්නත්වල අතුරු ආබාධ නවත්තන්න පුළුවන් කියලා සම්පූර්ණ මිත්‍යා මතයක් ඇති කරලා බිස්නස් එකක් කරන්න හදනවා. ඉතින් ඒකට අහු වෙන්න එපා. ඒ වගේම තමයි දැනට වෙනත් රටවල කරලා තියෙන පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා කොවිඩ් රෝගය වැළඳුණු අයට රුධිර කැටි ගැසීමේ සහ හෘදය ආබාධ ඇතිවීමේ දීර්ඝකාලීන අවදානමක් තියෙන බව. ඒ වගේම එන්නත් ගත්තාට ඒ අවදානම අඩු බවත් වෙනත් රටවල කරන ලද පරීක්ෂණ වලින් පෙන්නුම් කරලා තියෙනවා.